සුබ දවසක් සියලු දෙනාට. ඉතින් අද දිනේදී ඔබට මතක ඇති පසුගිය කාලේ පාස්කු විහාරයේ සිදුවීමත් එක්කම මාව අත්අඩංගුවට ගත්ත කොළඹ අපරාධ කොට්ටාසයෙන් අබ්දුල් රාසික් කියන පුද්ගලයාගේ මස්සිනා, ඒ පුද්ගලයාට මම බැන තර්ජනය කරලා ගෙදරට බැනලා පහර දුන්නා කියලා මට බොරු චෝදනාවක් දාලිවල මට නඩු ගැවරෙව්වා. ඉතින් අද දිනේදී එම නඩු වාර කිහිපයකට මම සහභාගී වුණා. ඉතින් අද දිනේදී එම නඩුව, ඒ නඩුවේ අවසන් කටයුතු සියල්ල සිදු වුණා. ඉතින් එම නඩු කටයුත්තෙන් මාව ඉවත් කරා, ඒකෙන් නිදහස් වුණාම. ඉතින් ඒට හේතුව පසුගිය කාලේ යහපාලන රජයේ විසින් නීතිය ඔවුන්ට ඕන විදියට නවලා, ඔවුන්ට ඕන විදියට ඔවුන්ට විරුද්ධව කතා කරන්න කවුද, ඒ අයට තමන්ට මේ තමන්ගේ රජයේ තිබ්බ බල පුළුවන්කාරකම් පෙන්නලා අපි වගේ අයට පුළුවන් තරම් නඩු දැම්මා. ඉතින් ඒක නිසා ඇත්තරම සතුටු වෙනවා. දැන් රටේ පවතින නීතිය සම්බන්ධව නීතිය දැන් නම් අකුරටම ක්‍රියාත්මක වෙන බව පේනවා. මොකද කිසිම දෙයකට සම්බන්ධ නැති මට නිකරුණේ චෝදනා දාලිවල පුද්ගලයන්ට බැන තර්ජනය කරලා පහර දෙන්න ගියයි කියලා එහෙම කරපු. ඉතින් ඒ අයටත් අපි කියන්න තියෙන්නේ මේ මොහොතේ, ඉතින් මම ඇත්තරම කියන්න තියෙන්නේ මේ නඩු කටයුත්ත අවසන් වෙනවත් එක්කම හිතර සතුටුයි. මේ මෙවැනි නඩු කටයුත්තක් අවසන් වුණොත් ඒ වගේම හිතර කනගාටු කරනවත් තමයි. එහෙම කිසිම විමර්ශනයකින් තොරව අපිට නිකුරුනේ මට නඩු පවරපු එම නිලධාරින්ට නම් මම ඇත්තරම බුදු සරණ ප්‍රාර්ථනා කරනවා. මොකද මේ තෙරුවන් සරණත් ප්‍රාර්ථනා කරනවා. මොකද කවදා හෝ දවසක ධර්මයට අනුව එම නිලධාරින්ට අවශ්‍ය දඬුවම් විඳින්න වෙයි. ඒක නිසා දුක් විඳේ අපි, අපේ දරුවෝ. ඒක නිසා එම නිලධාරින්ටත් මම කියන්න තියෙන්නේ අවසාන වශයෙන් එම නිලධාරින්ට තෙරුවන් සරණ හා බුදු සරණ ප්‍රාර්ථනා කරන ඉදිරි අනාගතයේදී ධර්මයට අනුව කටයුතු නොකළ එම නිලධාරින්ට අවශ්‍ය දේවල් ධර්මයේ හරහාම සිදුවේයි කියන බලාපොරොත්තුව ඇතිව මම නිහඬ වෙනවා. මොකද අපි බලමු ඉදිරියේදී දූෂිත නිලධාරින්ට මේ වගේ නැවත වතාවක් මෙවැනි විදියට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒද කියන එක. ඒ වගේම කියන්න ඕනේ මේ රටේ පාර්ලිමේන්තුවට යන්නපත් වෙලා ඉන්නේ පසුගිය ආණ්ඩුව කාලේ යහපාලන රජයේ කාලේ හිටපු මැති ඇමතිගොල්ලෝ ඔක්කොම මේ වෙනකොට දැන් සංධානගත වෙන්න සූදානම් වෙලා. ඒ හින්දා ආයේ මේට පයින්. ඉතින් ඒක නිසා මේ කැඳහැලිය අපිට කවදාකවත් හොඳ කරන්න බැරි වෙයි. ඒ නිසා මේ කැඳහැලිය හැමදාම කැඳහැලිය කියන නිසා රටේ ජනතාවගෙන් බොහොම ආදරෙන් මතක් කරනවා. මෙවැනි නූගත් පාලකයන් මේ පාර්ලිමේන්තුවට එවන්න එපා. ඔවුන්ට ඕන විදියට නීති අසුරන, ඔවුන්ට ඕන විදියට මහජන මුදල් කොල්ලා කරන මේ වගේ අයව පාර්ලිමේන්තුවට එවන්න එපා. ඒක නිසා ඔබ තීරණයක් ගන්න හොඳට ඔබගේ දරුවන් ගැන සිතන. ඒක නිසා දරුවන් ගැනත් සිතන්න, දරුවන්ට හිමි වෙන මේ රට ගැනත් සිතන්න. ඒක නිසා මේ රට ගැනත් තමන්ගේ දරුවන් ගැනත් හිතලා තීන්දුවක් තීරණයක් ගන්න හොඳ උගත් බුද්ධිමත් පිරිසක් මේ පාර්ලිමේන්තුවේ. උගත් බුද්ධිමත් කෙසේ වෙතත් හැඟීම් දැනීම් තියෙන මිනිස්සු එන්න ඕනේ මේ රටට ආදරය කරන මිනිස්සු. ඒක නිසා එක එකට ඕන විදියට කැලෑ කපලා එක එකට ඕන විදියට එක එක නීති ගෙනල්ලා මේ රටේ ශරියා විශ්වවිද්‍යාල ගේන්න එහෙම හදපු අයට නැවත අවස්ථාවක් දෙනවා නම් ඇත්තටම අපි හිතන්නේ කවදාකවත් මේ රට දියුණුවේ, මේ රට මෙතනින් ගැලවෙයි කියලා. ඒ නිසා වහල් මානසිකත්වයෙන් මිදෙන්න කියලා බොහොම මතක් කිරීමක් කරනවා. ඒ වගේම කියන්න ඕනේ මේ එළමෙන පාර්ලිමේන්තුවට හොරු ටික නැවත වතාවක් පාර්ලිමේන්තුවට යන සූදානම් ඉන්නේ. ඒ නිසා ඔබේ අවධානය විශේෂයෙන්ම යොමු කරන්න කියන ඉල්ලීම මතක් කරමින්, ඒ වගේම අවසාන මොහොතේ මතක් කරන්න ඕනේ අර පුංචි දරුවෙක් අපයෝජනයට ලක් කරපු එම සල්ලිකාර පාපතර තිරිසනාට එරෙහිව ඊයේ දිනේදී අපි පොලිස් මූලස්ථානට වගේම තවත් ආයතන කිහිපයකට අවශ්‍ය කරුණු සියලු දේවල් ලබා දුන්නා. අපි බලන් ඉන්නවා ඉදිරි සති දෙක තුනේදී, බොහොම සති දෙක තුනක් නම් යන්න දෙන්නේ නැහැ. ඉදිරි සතියේ දෙකේදී අපි බලනවා මේ අයට නීතිය ක්‍රියාත්මක වනවන්නේ මොකද කියලා. හැබැයි ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් අපි ඒ අයට එරෙහිව පාරට බහින්න සියලුම දෙනා සූදානම් ඉන්නවා. මොකද අහිංසක කුඩා දැරිවියක් තමයි අපයෝජන ලක් කරන්නේ. ඒ නිසා මේ රටේ සංවිධාන කිහිපයක් ඒ සම්බන්ධව කතා කරා. සංවිධාන කිහිපයක් ගිහින් ඒ සම්බන්ධව පැමිණිලි කරලා තියෙනවා. ඒක නිසා සල්ලිකාරයන්ගේ බල පුළුවන් කාරකම් වලට යටත් නොවෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. ඒ නිසා දේශපාලන රැකවරණ යටතේ ඔවුන් ඉන්නවනම් එම දේශපාලකයන් ගෙලවන්න උනත් හරි අපි පසුබට වෙන්නේ. ඒක නිසා එදත් අපි අසාධාරණ වෙනුම් පාරට ගසා අදත් තෝරනලාක අසාධාරණ වෙනුම් පාරට බහින් අපි සූදානම් ඉන්නේ. ඒක මතක් කරමින් මම නිහඬ වෙනවා ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.